आयोवान खालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख सियदुदासन प्रवृत्ति विकाश्याय मे मम खविंदु विजयवर्धन प्रथमेन सिरास्ताल अभी महानवत हत्तहातरवन निदहास सेमरुम अदाय वैडलक्षे ग्राम संवर्धन वैडसटहन अरंभे निदहास दिनेदी रंजन ग्राम नायकट पूर्ण निदहास लबे किया तमन दैडिव विश्वास करनवा सजित कियाय प्रथमेन देशीय पुआ අභිමානවත් 74 වන නිදහස් දිනය අදට යෙදී තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමරුම් උත්සවය අභිමානවත් ලෙස නිදහස් චතුරශ්‍රේදී පැවැත්වෙනවා අභිමානවත් 74 වන නිදහස් සමරුම අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් දේශයක් යන්න මෙවර එහි තේමාවයි. මෙවර නිදහස් දින සමරුමට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරමින් සමාජිකයින් 6500ක් එක්වීමට නියමිතයි. ඊට ශ්‍රී ලංකා යුද හමුදා සමාජිකයින් 3463ක් නාවික හමුදා සමාජිකයින් 919ක් ගුවන් හමුදා සමාජිකයින් 804ක් ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සමාජිකයින් 336ක් පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් සමාජිකයින් 282ක් සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් සමාජිකයින් 437 දෙනෙකු එක්වනවා මොනතරම් ආර්ථික දුෂ්කරතා අපහසුකම් තිබුණත් රටක් ලෙස අප ඒවා ජයගත යුතුයි විශේෂයෙන් මේ වසර සඳහා වූ අයවැය තුල ණය ගෙවීම් සේම රට සංවර්ධනය කිරීමේ අභියෝගයත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උර මත පැටවුණා ණය ගෙවන්න සූදානම් සේම රට හදන්නත් ඇති සූදානමට හොඳම සාක්ෂියක් ඊයේ දින ආරම්භ වූ වැඩ ලක්ෂ්‍ය සංවර්ධන ව්‍යාපෘතියින් අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාම සංවර්ධන වැඩසටහන දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 336ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ටාෂ 14021ක ක්‍රියාත්මක වුණා. මෙහිදී එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5ක් හෝ 6ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර මෙම වැඩසටහන සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 85ක් දිවයින පුරා ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම දළ අමාත්‍යාංශයේදී සජීවීව නිරීක්ෂණය කෙරුණා. ඔබතුමාලා දන්නවා මේක අයවැයේදී විශාලතම ව්‍යාපෘති හැටියට සැලකන්න පුළුවන් බිලියන 85ක් මේ සඳහා වෙන් කළා තියෙනවා මේක මාස 12ක් ඇතුළත අපි අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව අපි ඊටාම අමාරු අවස්ථාවක මා හිතන්නේ ඒ අමාරු අවස්ථාව රටේ ජනතාවට දැනෙන වගේම වැඩියෙන්ම දැනෙන තැන තමයි මුදල් අමාත්‍යාංශය අපේ කඩාවැටිච්ච ශේෂ්ත්‍රවල ඒ ආර්ථික දියුණුව මේ වර්ෂයේ අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ ලක්ෂ්‍ය තුල විතරක් නෙවෙයි තව වැඩ කීපයක්ම තියෙනවා දිවයින පුරා මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම රජයේ මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතින් මෙන්ම ජනතාවගේ සහභාගිත්වයෙන් සිදු වුණා මුදල් අමාත්‍යතුමා මෙවර අයවැය ලේකනේ ගමින් ගමට සංවර්ධන අයවැයක් බවට පත් කරා පළමු වරට හැම ගමකටම අයවැය ලේකණයකින් මුදල් ලබා දී ආරම්භ කරන ඉතිහාසගත සුබ දවස අදයි නවත ආර්ථික සමෘද්ධිය සෞභාග්‍ය තමුන්නාස රුගා කර දීම වෙනුවෙන් රටේ වැඩ කටයුතු රාශියක් ආරම්භ කළා තිබෙනවා රටපුරා වැඩ ලක්ෂ්‍ය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ සුවදරණී ඔසු කැඳසල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ලැබීම අපිට සතුටක්. අපි බලාපොරොත්තු වෙනවා මෙවැනි ඔසු කැඳසල් 500ක් රටපුරා ගොඩනගන්න. මේ අද වැඩසටහන මම හිතන්නේ කොළොන්නාවේ සංවර්ධනයේ ඉදිරියට ගෙන යන්න ලොකු රුකුලක් වෙවි කියලා අපි විශ්වාස කරනවා. ලොකුම මුල්‍ය අර්බුදයකට පැටලිච්ච වෙලාව. එවැනි පසුබිමක තමයි මේ ගමට මේ මුදල් සංඛ්‍යාව එන්නේ.
මේ මිලියන 85000න් 140කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් ජීවනෝපාය බවට පරිවර්තනය කරන්න පුළුවන් රජයේ සහයෝගය ලබා දෙන ව්‍යාපෘති ආරම්භ වෙනවා. හැම ග්‍රාම සේවා වසමකම පළවෙනි අදියර හැටියට එක ව්‍යවසායිකාවක් නිර්මාණය කිරීමේ වැඩසටහනත් මේ හා සමගාමීව සිදු වෙනවා. අපට කියලා තියෙන මේ සල්ලි 100ට 100ක් ජීවනෝපායවට පුළුවන් නම් දාන්න. මේ කටයුතු කරනකොට මිනිසුන්ගේ ජීවිත නැගිටවන වැඩපිළිවෙල මේ හරහා ලොකු පදනමක් වෙටයි. කෑගල්ල දිස්ත්‍රික්කයට මිලියන 700ක වැඩ අද ආරම්භ කරා. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වගේම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ජීවනෝපාය සංවර්ධනය කරන්න ඒ වැඩසටහන ආරම්භ කළා තියෙන්නේ. මිලියන 700 වෙන් වෙලා තියෙන්නේ පළවෙනි කාර්තුවට පමණයි. ලෝකේ නරකම ගිනි අතුරින් භයානකම ගින්න බඩගින්නයි. බුදුරජාණන් වහන්සේසේම වෙනත් ආගමික ශාස්ත්‍රවරුන්ද ධම්ම දේශනා කරන්නට පෙර ආහාර දුන් කතා ආගම් ඇතුලේ සඳහන් වුණා. ලෝකේ පුරාම ඉහළ යන බඩු මිල සහ අපේ රට ගැනයි මේ කතාව. ලෝකේ පුරාම පාන් කැරලි ඇති වී තිබෙනවා. 1917 රුසියානු විප්ලවයට පෙර ඒ රටෙත් පාන් කැරල්ලක් ඇති වුණා. ප්‍රංශ විප්ලවයේදී රජමාලිගාවේ උන් මහවුන්දලා ජනතාවට කීවේ පාන් නැත්තම් කේක් කාපල්ලා කියලයි. කොවිඩ් වසංගතය හමුවේ වත්මන් සමස්ත ලෝකයේම අඩුවැඩි වශයෙන් බහණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා. ගෝලීය නිෂ්පාදනයේ පහත පැටීම, සැපියුම් ජාල බිඳ වැටීම, ධනවාදී සමාගම් මිල ඉහළ දැමීම සහ ඉන්ධන මිල ඉහළ යාමද ඒ අතර ප්‍රධානයි. ලෝකයේ බලවතාවනුවේ ඇමරිකාවයි. 2021 දෙසැම්බර් හා සැසඳීමේදී මෙම ජනවාරි වන විට එරට ඉහළම ආහාර උද්ධමනය වාර්තා වනවා. එය 6.3%. මස් වර්ගවල මිල ඉතා බරපතල ලෙස ඉහළ ගිහින් බලශක්ති මිල 30%කින් වැඩි වෙලා කැනඩාවෙත් සැලකිය යුතු ලෙස එළවලු පරිභෝජනය පහත වැටිලා පොදුවේ එරට ආහාර පානවල මිල 7%කින් පමණ ඉහළ ගිහින් බ්‍රිතාන්‍යයේද පසුගිය නත්තල් සමයේ ජනතාවට රිසිසේ ආහාර සඳහා වියදම් කරන්නට හැකි වූයේ නැහැ ඒ මිල ඉහළ යාම නිසායි. එසේම අප්‍රිකා රටවල්ද අද වැටි ඇත්තේ කබලෙන් ලිපටයි. තුර්කියේ පසුගිය වසරේ උද්ධමනයේ 36%කින් ඉහළ ගිහින් තුර්කි ජනතාව අද පාන් පෝලිම්බල ඉන්න ආකාරයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. සැබෑවටම ලෝකේ බොහෝ රටවල තත්ත්වය එයයි. එසේම ධනෙ ඇති සමහර රටවල් 50%කින් පමණ වැටුප් වැඩි කිරීමට සැලසුම් කරනවා. විශේෂයෙන් ලෝක බැංකු වාර්තාවලට අනුව මේ ගෝලීය කොවිඩ් වසංගතයේ වැඩිවීම වැඩියෙන්ම බලපාලා තියෙන්නේ අපේ වගේ රටවල් වලටයි. පාලනය කරගන්න බැරි තරමට මෙම රටවල උද්ධමනය ඉහළ යන බව ලෝක බැංකුවද පෙන්වා දී තිබෙනවා. අපේ රටේ ගෙවුණු ඉතිහාසයේ සැලකීමේදී වැඩිම උද්ධමනය මෙම ජනවාරියේ සඳහන් වුණා. එය 14.2%. අපේ රටේ ආහාර මිල පසුගිය කාලයට සාපේක්ෂව 20%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ බව කොළඹ නිල ආර්ථික දර්ශකයේද දැක්වෙනවා. රුපියල් 150ට තිබූ බත් පැකට් එකක් අද රුපියල් 250ක් පමණ වෙලා. සමහර ආහාර ද්‍රව්‍ය ආනයනයේ තහනම් වීමත් සමග ඒවායේ මිල තව තවත් දිනපතා ඉහළ යමින් තිබෙනවා. ඇත්තටම එළඹෙන්නේ උත්සව සමය. අද පොල්තෙල් බෝතලයේ සිට සහල් කිලෝව දක්වා කිසිදු පාලන මිලක් නැතිවයි අලෙවිවන්නේ. මේ ජනතා හඬට ආණ්ඩුව වහා කන් දිය යුතුව තිබෙනවා. අපේ සමහර ඇමතිවරුන් පොල් ගෙඩි පෙන්වමින් සහල් පැකට් පෙන්වමින් සීතාම්බර සලු අන්දමින් ඉන්නවා. හාල් පෝලිම් ගෑස් කිරිපිටි පෝලිම් වලට පාන් පෝලිමත් හදන්න ඉඩ නොදීමේ වගකීම රජයේ සතුයි. ඇත්ත ප්‍රශ්නය ඇත්තේ පාලනයකින් තොරව හිතුමතේ ඉහළ දහන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සහ අපේ රටේ ජනතාවගේ කුසගින්න අතර කියලා ආණ්ඩුව වහා තේරුම් ගත යුතුයි. සමහර ආහාර ද්‍රව්‍යවල අසීමිත මිල ඉහළ යාම ඇත්තටම හිතුමතේ ව්‍යාපාරිකයින් පාරිභෝගිකයින්ව හුරා කන්න කරන කූට ව්‍යාපාරික ගැට කියලත් අදාළ අමාත්‍යංශ ඇමතිවරුන් සහ නිලධාරීන් තේරුම් ගත යුතුයි. හුදෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවල බඩු මිල අඩුයි කියන්නේ නැතිව මේ මහපොළවට බැහැලා බලන්න මේ ජනතාව මොනවද කියන්නේ කියලා. එළ ගැන මෛත්‍ර කියන්න. හල්ලාක බඩු කරන්නේ නම් මං ආට බඩු මිල අඩු නෑ සතසෙයි.
ටිකට් එකකින් 2.50යි තියෙන්නේ. රුපියල් 1000ක් කෙවොත් ටිකට් එකක් ගත්තාම 560ක් යනවා. ඉතුරු 480ම නැද ඉස්කෝලේ යන ළමයිට මොකද කරන්නේ? ජීවත් වෙන්නේ කොහමද? මේ මැරි මැරි ජීවත් වෙන මිනිස්සු. කරන්න දෙයක් නැහැ. මේ කට්ටිය අධිපති වෙනවා. අනික් මිනිස්සුම අපාරට වැටෙනවා. ජීවත් වෙන්න නෙමෙයි වහකණ්ඩ වෙන්නේ. මේ යන්තම් රුපියල් 80ක් කියන පිටකොඩට ආව 37යි අතේ තියෙන්නේ. ආපෝ කියලා වැඩක් නැහැ. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. කීය ගත්තත් වැඩක් නැහැ. අද තියෙන ගාන නෙමෙයි හෙට හෙට තියෙන ගාන නෙමෙයි අනිත් කව බලන්න කෙනෙකුත් නැහැ වෙළඳැමති එකක් කියනවා වන්දුල මහත්තයා නම් කියනවා අහවල් තැන මේ අඩුයි මේක අඩු කියලා හතුසර කියලා බලන්න මමම ගිහිල්ලා අරන් දිනවා හතුසේ කිසිම දෙයක් නැහැ ඇත්තටම සමහර දවසවල නාඩු නැහැ ගන්න 130 ට නැහැ ඒගොල්ලන් ගාව තියෙන අස්ප ගණන් වලට බඩු කෝලි පඩි වල තමයි වැඩ කරන්නේ ඉතින් දා රුපියල් 1000ක් එම වගන ඒ සල්ලි වල බඩුමලේ ගන්න අපිට ඉතුරු මොකුත් නැහැ ඉතින් ගෙදරත් කණ්ඩවත් මොකුත් නැහැ ඉතින් පොඩි ළමයි තේිනවා ඒගොල්ලන්ට පිටියුත් නැහැ ලංගාව ඉතින් දතවට පිටි ගන්න බෑ ඉතින් බොහොම අමාරුයි තියෙන්නේ ඕම හිටියොත් අපිට ජීවත් වෙන්න හරි අමාරුයි සැලරි එක දීලා ඉවරයි කඩවල වලට ඊට පස්සේ ජීවත් වෙන්න විදියක් නැහැ ජීවත් වෙන්න බොහොම අමාරුයි හංගානෝකා හංගානෝ ඇත්තටම සනීපයි කියලා කියන්න තියෙන්නේ සිරගතව සිටින රංජුන් රාමනායක මහතාට නිදහස් දිනේදී පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අපි රංජන් රාමනායක මානව හිතවාදියා අමුවන්නට ආවා. මේ මානව හිතවාදියාට දැයේ දේශයේ දූපුතුන්ට පුරවැසියන්ට ඒ කරගෙන ආපු විශිෂ්ට ජනතා සේවාව ඉෂ්ට කිරීමේ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. කලා ශාස්ත්‍රයට එතුමා ඉමහත් සේවාවක් ඉෂ්ට කරමින් සිටියා. එතුමාගේ දීමන වැටු ලැබෙන වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සියල්ල පොදුජන සේවාව උදෙසා කැප කරපු වීරෝදාර නායකයෙක් හැටියට පුරවැසියෙක් සතු සම්පූර්ණ අයිතිවාසිකම් සතු අංග සම්පූර්ණ නිදහසකට රංජන් රාමනායක මැතිතුමා දවසේ කාරුණික වෙලා මනුෂ්‍යත්වයට මුල් තැන ලබා දීලා එතුමාව ඒ නිදහස් කරන ලයිස්තුවට ඇතුළත් කරන්නයි කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. නිල වශයෙන් කිසිදු මූල්‍ය පහසුකම් සහ තාක්ෂණික සහාය ලබා දෙන ආයතනවලට ගමන් කරන්නේ නැහැ කියලා අතිගරු ජනාධිපතිතුමා හෝ රජය නිල නිවේදනයක් කරේ නැහැ. එක එක්කෙනා දරන පෞද්ගලික මත තියෙනවා. ඒ මත තුළ එක එක කණ්ඩායම් මත බල කිරීම කරාට රජයේ නිල ප්‍රකාශනයක් නිකුත් වුණේ නැහැ. විශ්වාස කරනවා අපි බලාපොරොත්තු වෙනවා අධිකාර ජනාධිපතිතුමා රංජන් රාමනායක මැතිතුමාට හෙට පූර්ණ නිදහස ලබා දීලා ඉදිරියේදී අපිත් එක්ක කටයුතු කරන්න එතුමාට අවශ්‍ය අවකාශ අවස්ථාව ලැබෙයි කියලා. මිත්‍යාවෙන් අපිට ගොඩ යන්න බෑ. කොවිඩ් රෝගය ආරම්භ වෙච්ච මුල් වෙලාවෙත් මතකනේ පැණි බිව්ව කොච්චර පැණි පස ගියාද? පැණි පෙරහැරවල නැතිබුනේ. එමෙ තිබ්බ ගංගා වලට දැම්ම මුට්ටි කලවක් කරා. දැන් අපි දැන් එන්නත් නකරන්න නැතුව මුට්ටි දදා හිටරමක වෙන්නේ. අද රට කොහෙද තියෙන්නේ? ඉතින් ඒ වගේම ආරම්භයේදී තිබිච්ච මිත්‍යාවෙන් මිදිලා අපි ආව නිවැරදි පාරට විද්‍යාත්මක පාරට ආවා. දැන් අවසානයේ නැවත මිත්‍යාවට හැරමින් ඉන්නවා. ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්නවා කරුණාකරලා මේ මිත්‍යාවෙන් අපිට අනාගතයක් නැහැ. ලබන 7 වෙනිදා 5 වෙනිදා විභාගයෙන් පස්සේ විභාගය අවසන් වෙනකන් එක පැයක් මේ ආණ්ඩුවට විදුලි කපන්න අයිතියක් නැහැ. නිදහසේ 74 වෙනි සමරුම කරනවා. ඒ සමරුම වෙලාවේ දරුවන්ගේ අධ්‍යාපන නිදහස සම්පූර්ණයෙන් කප්පාදු කරන තත්ත්වයක් මේ ආණ්ඩුවට තිබෙනවා. අරුන්දි ගමතුමත් ප්‍රකාශනක් ඉදිරිපත් කළා තියෙනවා. යම් සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා. පුතාව ඇතේ දරුවව අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ වෙනකොට. හේතුවක් නැහැ නීතිය හංගන්නේ. නීතිය ඒ හින්දා අපි පැහැදිලිව ඒව ඇමතිවරයෙක් ළමෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය පුරවැසියෙක් ළමෙක් වෙන්න පුළුවන්. එක රටක් එක නීතියක් කියලා මිනිස්සු ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන ඒ කාරණය. අද ඒක වෙමින් පවතිනවා. ඒ හින්දා මම හිතන්නේ ඒ දරුවා යම් කිසි වැරද්දක් කළා තියෙනවා නම් ඒ වැරද්ද නිසි දඩුවම ලැබෙයි. මේ දරුවා නිර්දෝෂී නම් ඒ නිර්දෝෂීභාවයත් අධිකරණය මත ඔප්පු කරන්නේ දරුවට අවස්ථාව තියෙන්න ඕනේ. මන් දන්නේ පොල් ඇමතිද රාය ඇමතිද මොන ඇමතිද කියලා. ඉතින් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන් ඇමති පට්ටම් දන්නේත් නැහැ. ඒව අයින් වෙනවා කියලා ඉතින් ඕවා ඉතින් බොරු නාට්‍ය නේද? දැන් මේ ඇමති කෙනෙක් අයින් වෙලා වැඩක් නැහැ. මේ ආණ්ඩුවම අයින් වෙන්න කියලා රටේ ජනතාව කියන්නේ. ජනාධිපති අගමැති ප්‍රමුඛ මුළු ආණ්ඩුවටම ගෙදර යන්න කියලා කියන්නේ. දැන් අර කල් දාලා තියෙනෝනේ පළාත් පාලන මැතිවරණේ. ජනවරම ටෙස්ට් කරන පළාත් පාලන මැතිවරණ තියන්නකෝ. ලොවි හැලෙන්න තමයි හම්බෙන්නේ ඒගොල්ලන්ට. වහාම අරුන්දිකප නෑඩුට විතරක් නෙවෙයි අවන්ගාඩ් අධිපතිටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නොවේ නම් එකෙන් පේන්නේ මොකද්ද? නීතිය රකින්න පොලිසියත් ඒ වගේම අගමැති ජනාධිපති ඇතුළු අයත් මේ පහර දීම් පිටිපස්සේ ඉන්නවා කියන සැකය ජනතාවට ඇතිවීම තමයි සිද්ධ වෙන්නේ. අද බලන්න රාගම වෛද්‍ය පීඨයේ ඇදලා තියෙන තත්ත්වය තුල පොල් සංවර්ධන මණ්ඩලයේ කණ්ඩායමක් එහෙම නැත්නම් වාහන එතන ගියා කියන එක අද පැහැදිලි වෙලා තියෙනවා. ඒතර මේවා පිටිපස්සේ කවුද ඉන්නේ? මේ හැම එකක් පිටිපස්සේ ඉන්න රජය. අද මර්ධනය කරන්න ලෑස්ති වෙලා තියෙනවා මේ රටේ ජනතාවගේ නැගිටීම විශේෂයෙන්ම විපක්ෂය මර්ධනය කරන්න නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පෙවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.